වාදින රුපවාහිනි මධ්‍යාන පොත්විකාශ සමින් ම දනුෂ්ක බ්ඩාර. මම දිනුෂිකා ප්‍රමුූතා ප්‍රථමෙන් අවධානය පුවත් සිරස් තලවෙත. වැස්ස තවත් වැඩිවිය හැකි කාලගුණෙන් අනවැකි. බලපිටිය ප්‍රාදේශ සභහව උණුසුම්. මත්වෙති හාරදහසක් සමඟ සැකරුවන්තුන් දෙනෙකු අත්තරංගුවට. කන් මරග මැරණ බෝම් බෙන් මියගිය සංඛ්‍යාව පණහා ඉත්මවයි. තදිමාල්ට අවසන් ටෙස්කගට අරගයත් අහිමි වඩ ලකුණු නිතිග බෙංගාලොක්ක ප්‍රදේශයේ පතින අඩු පීරණත්වේ බලපෑමෙන් පවතින වැසිතත්වේ වැඩවීමක් අපේක්ෂා කර බව කාලගුණුද්‍යාධිාර්තමේන්තුව නිේදනය කරනවා. දි ொලப போக்க හදු ප්‍රදේශ பවத்தின அடுபන්න කலாප දට දිවண்டு උතුදසි පවතිනවා. ම පද්ධති බලපෑ හේති. උතුරු මුහදු ප්‍රදේශය වැස්තத்தை වැඩීම கදදිனை ලාපத்தினு පුළුව. සිට கංක සන්තුரைහ හා மන්නරමදක්වා වෙල ඔෙන්ව ගැம்பුට සහ නොගමර හදු ප්‍රදේශවල අදතවස ீවර கடைතුோ වැலக்க සිற்றලෙස දිගර ප ්‍රජාවට අදාකර වා. ොතසිට ුණමාலය ංක සන්තුசா மන්නார் මහර පුතල්ම දක්වා ඔබෙන් මුහුතු ප්‍රදේශවල වි ට කිරු ත. වෙන්න පුළුවන්. ගේ සිට ං සන්තුර හ දක් ල ඔබ හ ප්‍රදේශවල හ ස්ථානවලට ද ැතුවීම හැකව ප නවා ලතව සිට ං සතුර න් ර දක්ව නොග මුහද ප්‍රදේශවල ු ගේ න්නට පැ ි හට හැට පම දක්කා ීමට ප වා. ට එ හ ප්‍රදේශ අල ළුවන් රු ත ව ට ම ්‍රදශව ාව කාලව ැි ළමට හැත්තෑවා. අසූ පම දක්කා ාවේ හම ද සු ැතිවෙන්න ළුවන්. විට එම හද ප්‍රදේශ ාව කාලක ැව. දෙෙන බලපිටිය ප්‍රාදේශය සභාවේ අද උුසුම්තත්වයක් හට ගත්තා ්‍ර ලංකාක පොදජන පරමුණේ ලපිිය ප්‍රදේශ සභාවය සභහපති සමන්ධ සිිල්වා ඇතුළු මන්ත්‍රීකන්්ටයිම, කතානායකවරයාට විරෝධය පලකිරීමට කළු පටි පැළඳ සභාවට ඇතුළු වුණ. එහිදී කළු ඇඳුම් සහිතව සභාවේ වාටිව සිට, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක්, ප්‍රජයට විරෝධය පලකිරීමත් සමග දෙපර්ශවේ උළුසම් වචන හෝවාරුවක් සිදු වුණා මිනිත්තු හත්‍රියක පමණ කාලයක් මෙම තත්ව පැවතුනා. නකුලගමැතින පත් කරල දෙනවා නීතිය අනුකොල අගම තිටත් විරුද්ධව මේ අද පරාජ්‍ය සභාවේ විපක්ෂ මන්තියෝරු ගෝසනය කරන්න අපට අප ෝස රුදව යි ලා ෝෂනය කරන්න නීතියානුකුලුව හැකෙන මේ හටේ ප්‍රාදන්වා දක ග මයි අප කියන්න අප හම කලු පටි පැතිගෙනාවෙන මේහට අරාජිත කරන්න හදනවා වර්තමාන කතාානගතුම අප රුද මයි අදකල් ප බද. දන ර පහන මගින් රත්‍රයේ විශය වූ සහවාදයේ වැඩ ්‍රහන දීද පත්ම දශපාල ත්වය සබන්ඳයෙන් අදහස් පල කෙරුණා ජනත වෙල්ලා සිටන්නේ වගේ ගම යකර බහ ල් තු මැතිවර දැ දක් සජාති පක්ෂ මහර න්දර නද ති රන න හ ප ග මූල කම් පෙස්සන්දාගනගේ සල දේ පලක් නතාවට බය ඇත්ත කතාව ජනත ල්න්න මතිවරන දන්න. ස ද තු ර ාවර න ම ද හ විද හැට ක අදිර දි න ත් වෙෙල හිතන්න අපිට හොඳ රටක් හදන්න ළුව. මේ සිදධිය නාට පස්සේ රයි ලක් මසි මහත්ම කාරද පලවවිනීම කතාර. නපති වරට කතා කරලා. මේ රටේ ශාල අරබදයක්තිවා. මේ ටේ දවෙලක් ෙනවා. ලොක බිල්ලෙක් මව පෑ ඒ දේ තාන පපති රුමොක්ද කර හට න සංචාක ට නවත් ම රනන්න රනිල්ි කමසික මහත්ත ොදරන්න දුව රටේ ආර්ථිකයා කර්මණය කරන. එක්ත් ාතික පක්ෂිය තුළ. අර දේශී අත්වයට නැමරුකමක් නහි කිය ල කියන්නේ මේ රනනිල්විි කමසික මහත්තයාගේ මේ ක්‍රියා කලාපය නිසා. ජනාතිපතතිවරයා සහ ආරක්ෂ මාත්‍යංශ හිටපුල කම්වරයා ඇතුළ පිරිසක්, ගහතන කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සබන්ධ නඩුව අද පස්සවරු එකයි තිහට විභාගයට ගැනීමට නීමිතයි. ඒක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණේදේ. දැඩි ආරක්ෂාවමදධදේ කොටුව මහේස්්‍රාත් අධිරණය වෙත රැගෙන ආ නාලිකත සිල්වා මහතා නඩවී භාගේ ආරම්භ වනතෙක් ආරක්ෂාකාරීව රදවාතිබිෙන බවයි බන්ඳනාගාර අධිකාරරිවරයා පාවසා ඇත්තේ. නාලකත සිල්වා මහතාගේ ආරක්ෂාව සබන්ධයෙන් ඔහුව වෙනම රඳවාතබන ලිස අධිකරණනෙන් සිදුකළ ඉල්ලිම සලකා බැලූ කොටුව මහේස්්‍රාත්වරයා පසුග ඩුදිරේදී ඒ සඳහා අවශ්‍ය නියෝගඩිකුත් කළලා. ප්‍රබෝ ගහතන කුමන්තරනයක් ඇති බවට නාමල් කුමාරරියණ අයගේ පැමිණල්ලට අනුව නාලක සිල්වා මහතා අත්තරංකූටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. කතානාකවරයාගේ ක්‍රියාකාලාපේයට විරෝධය පල කරමින් විවිධ අදහස් පළවනවා මේ ඉන් කිහිපේක තොරතුරුයි සාාව තන්දක්න්නේ පාර්ධමේන්තුේ මැතිවරණ කොමසාරිශෂෙන් මැතිවර්ණය පැවැත්වීමේ දියුණ නියමකිරීමසා පාලිමේන්තුව නැමත මුණගැහැන ජනවාරි දාත්වයද දින්නව තාමකාලික අත්කට වල නඩුව විාහකර තිීදක් වන හැ රට තවවාදම. ස ාතික පක් කල දේ සල ොඩක් ය හටක්කි දැන ද බ ද පරදනන හරදිලන්නෑ මේ අතුරු තාහරම මට යකි පදනෙ කතා කරල කිවා පාර්ලිමේන්තතිය පහුගේ කාලි ඇති වෙච්ච වැඩ පිරිවවෙල තර හොදන නේද කිය. පාලිමේන්තු කියනම උත්ත ර යතයක් හක අයිෝය දේ හැසරේ මටකතති ගඩ ද තිරේ පි පස වෙච්ච ෂදයක් ට නතාව දන්න. පාලිමේතු සම්ප්‍රදාායනු පාර්ලිමේන්තිේ වැඩගරට ආරම කරන්න පෙර පක්ෂනායකන් රැවීම. ක්ාගේ රැස්ස මලස්ුරගන්න කතානායක ඒ ප්‍රධානයා වෙන්නේ සබානයි. හැබැයි අවශසාාන තිීයදුවගන්න කතාානායකත එකෙක්ස්ුල සබානයක සහ එදිනට රජය පවත්වන කණ්ඩායි. ඔය කියනන්න ුදු පිරුවට ඉන්න කරු නෙම දැඩ දිියහම් කතානයගරගේමේ කිසි දෙයක් මට වලක් නෑ. මම කරන්නේ මටවඕනදේ මගේ මගේ හිය මංගත පෙන්න්නන්න. මෙන්න මේ රටේ කතානයි. මෙතන ඉන්නේ ව්‍යස්ථාව විරෝධීව රටේ ඉදායකට කන්න දෙන කතානායකවරේ. එනිසා තමයි මේ ගැට්ටලුව නිර්මාණය වෙලා තියෙන් අපි හිතනව දරු අධිකරණයෙන් සාධාන තිීදුවක් අපි හැමෝටම ලැබේ කියල් ඇැයි එතෙක් පාලිමේතුව පහත්වාගේෙන් ඇයා මේ වගකීම තියෙන්නේ කතානායකතුමාක් ඇබයි කතානායකතුමා වැඩ කරන්නේ මේරටේ විවස්ථාවටම නෙමේ එතුමා වැඩ කරන්නේ බටහිර තානාපති වරුන්ගේ නය පතෙක් මේ රටේ ජනත වෙන නම ගුල් පිහිටින්නේ ජාතන්තර වෙනුව. බටහිටඩ අන්ඩ ගල් තු තු ප්‍ර ව නැති කරින්. අද රටේ ඇතුවෙලා තියෙන තත්ත්වය ගත්තොත් ඉතාම කේදජනක තත්ත්යක් මොද මේ තත්වයට මේ රට අදරදාෑමට සම්පූර්ණයෙන්ම වගකිවයුත්ත එක්සත් ජතික පක්ෂ පාර්ලිමේන්තුවේ කතානායක වරයා එක පැත්තකින් අපිට කතානායක කියන කතාාව දැම් පාච්චිරන්න පුළුවන්ද වැැරිදි කියන ප්‍රශ්නවා මොකද කතානායක පාර්ශවයෙන් කියනවා පාර්ලිමේන්තුේ ආණඩු පක්ෂයක් නෑගල හෙනම් විපක්ෂකුත්න කතානාය කෙනෙකුත් නෑ කියල හිතාගෙන තමයි අපිට කටයුතු කරන්න වන්න එක පැත්තක් මේ කතානායක වරයා සිංකෝලෙ කෝල් මක්්බට පත් කරා පාර්ලිමේන්තුව කෝලං මඩුවක් බෝට පත්කර කතානායක කයිවවාරුකාරරි බවට පත්කර ඒ අරන්න වෙන්න කිසිවක් පහුගිය දවස්ටික වනා කියලා අපිට පේනෙ නෑ පාර්ලිමේන්තුව ඇතුළේ. තුමා කොළොඹ නගර සබහා මැතිවරණයට ආපුකාල්ලි ගැහුවේ පෝස්න ඇතුමාගේ ආවොත් කරු. පයි හිර කිය ැ පහගේස ඇතුම පාර්ලිමෙන්තට වෙන අපපු නැති නිසා පාර්ලිමින්තු කිසි සදධ්‍යයක් තිබන්න කතානායක සදාකාලිකෝ පාර්ලිමෙන්න්තුට නෑවිත් කතානාකට නෑවිත් ඉටියොත් පර්ලිමෙන්න්තු දුවයි කියනෙක තමයි ගේ සති පෙන්නුවේ නාවත්කරු පායයි හිරු කියන වැඩසතහන්. කතානායකතුමා නැතුව හිටේ නියෝජ කථනායකතුම එකද වසයි. එදායික්ිසිම් ප්‍රශ්යක් නැ සාර්ථක ක්‍රියාම වුණ පාලිමේන්තු කතානායකතුමාගේ වැරදි ක්‍රියමාගගේ නිසා තමයි මං ධන තරම් පලිමේන්තු රාජික වුණේ ගෙක පහගේ පතයෙන් පැදිල දවන ජනලපොත්ම ප අපි පද ලබද ලදයෙන් සිදු ගැටමක් ඇති නොරගෙන පලල්ිේන්තු කටයුතු කරන්නේ වගේ ඇදිරයේදත් අප බලාපොරොත්තුවෙනවා පලිමේන්තුවේ නීතිරීතිවලට යටත්ත ඒ වගේ ස්ටන්ඩ නෝඩ සනුව කටයුතුරග. දෙමළ ජාතික සඳහනය තම පටු අරමුණු ඉටුකරගැනීම සඳහා විදේශතානාපතිවරුන් හමුුවී ඔවුන්ට ගතු කියා ඇති බවවර්තාාවනවා. විපක්ෂ නායක කාරයාලේදී විදේශතානානපතිවරුන් රැසක් ඒ දෙමළ ජාතික සඳහනය මුුණ ගැසුුණක්. එම සඳහනයේ නායක හා විපක්ෂනායක ආර සම්බන්තුන් මහතා ඇතුළු පක්ෂ නියෝජතයයින් ඊට එක්ුණනාා. ඇමරිකාව නොවේ බ්‍රරිතාන්නේය ප්‍රංශය කැනෙඩාව සහ ජර්මණය ඇතුළු රටවලතානාපතිවරුන් මෙම හමෝට සහභාකිවූ බවයි අපට වාර්තා වනේ රටේ පතින අර්භු්දය විසඳීම සහහා පාලකින් මැදිහත්ව යුතු බව ලංකා පෞද්ගලික බස්වතහිමියන්ගේ සංගම පවසනවා ඒ කොළඹ පැවැති මමාධ්‍ය හමෝකද. අපේ දිගින්දිකටම කියනවා රටේ පාලකන්ට රටේලේ වැැගරීීමක්. දිරි නාගතේ මේ තත්වය තුළ අනිවාරයම සිද්ධබේවි මේ විදියරැියෝ. මේ තත්වය හම පාලය කරන්න කටයුතුරන්න නො සිරුදනම ක්ස කියවෙල. අපේ රට මේ ව්‍යසනයෙන් බේරගන්නතන එකමදේ තමයි. අපි සංගමයක් විදල යෝජනා කරනවා. ස්‍රද්‍යස්ථාන මේ ජනවාරි අටවෙන්දා පස්සේ වහම ජනාධීපතතිවන් මැතිවෝරණයක් පත්තන් ඕන කිය. මත්පෙති හාරදහසක් සමක සකරවන්තුන් දෙෙකු අත්තරකට ගෙනැති බෙනවා. සල් දරුවන් ඉලක්කරගෙන මෙම මත්පෙති චාර්ම සිදුකරගෙන කොස් ඇති බව වැටලීම සිදු කළ මනිුවන් ගොඩ පොලසිය පවසනවා. ට්‍රැමඩෝල් හෙවත් Appleල් පෙති අනුවෙන් හදන්වන මෙම පෙටිවර්ගය අත්තඩංකොටගෙන ඇතේ ිනුවන් ොඩට පොලිස්ානාධිපති, ජීවකරාජපක්ෂමහතා ඇතුළු කන්ටෑමක් විසින්. මනිුව කොඩ නගරයේ වෙලද සැලක ව්‍යාපාරිකයකුගේ පුතෙකු අදාළ මත්පති අලවිකිරීමේ නිරතව සිටියදී අතඩන් ගොඩ ගෙන තිබෙනවා ඔහුට මත්පෙති ලබාදින කදාන ප්‍රදේශේස්ථානයක් වටලා, මත්පති හාරහසක් අතඩං හොටගත් පවයි පොලිසිය පවසන්නේ මාලදිවේ හිටපු ජනාධිපතය ගහන තැතක් සම්හන්ඳයෙන් සැකපට වසරතුනක් කිසිදු නඩු විභාගකින් තොරව මාලාධදිවේ සිරගත සිටින ශ්‍රලාංක තරුණෙක වන ලහිරු ම දු සංක නිදහස් කිරීමට මාලදිවීන් රජයේ අවධහනය යොමෝති වෙනවා ලහිරු මදුසංක වසර තුනක් මාලතිවිනේ සිරකගතව සිටියාත් ඔහු වෙනුවන් මේවනතෙක් කිසිතු නඩුවිපායක් සිදුකර නොමති බවයි පර්තාාවන්නේ. ්‍ර ලංකා රජයාත් ජාතයන්තර් ශම අයතනයක්ගේ පවරක් ලහිරු මාදු සංක නිදස් කරන ලෙ ඉල්ලිම් කතිබුණනා. එහෙත් මාලදිවින පැවිතිරජින් ඊට කිසිදු ප්‍රතිචාරයක්ලැබුණේ නෑැ. ඒෙත් නවච්චනා දීපතිවරයාගේ දුරන්දීම උත්වේ ශ්‍ර ලංකා ජනාදීපතිවරයාගේ විශේෂ නියජතියාලි සහාගගේෝ අමත්‍ය ෆයිස මස්ථාපා මහතා මේ සම්පාධීන් එරට නීතිපතිවරයා සහ ස්වවිදශ කටයු අමාත්‍යවරයා සමග සකච්ච ක්‍රතිබෙනවා. ඒ අනුවයි ලහිරුට නිදස්වීමේ බලාපොරොත්තුවක් මතුවතිබෙන්නේ. මාලදිවේනි අලුත් ජනාධිපතිවන සෝලි ජනාධිපත්තුමාගේ පත්වීමත් එක්කම අතිකරු ජනාධිපත්තුමාගේ උපදෙස් පරිදි මම එතුමව හබුනා එහිදි අපිකිවවා ශ්‍රීලංකාරජයේ සහ මනෙස්ටන් රේෂ් දිගි නිර කියනවා ලහිරු මදුෂංක අවුරුදු තුනක කාලයක් නිස විභාගයක් නොමැතිව බන්ධනාගතක තියෙනවා කියලා. නාාපත්තුමාවා දියුරුන්දු අවස්ථාවරයනකොට මම එහි නීතිපත්තුමාට සහ හෝමිනිස්සත්ක සාකච්ඡා කර. ම විශ්වාස කරනවා හදි කරණය කොළන් කඩදාසි ගොුණු කරනවා මේ සම්බන්ධය නඩුව එකොළන් දිරට අන්නෑ කියන එක. ම මාලදි වනට යාමට බලාපොරත්තුව වවා. අප බලාපොත්තුවෙන්න්න පුළුව හැටනත්තන් එඇ අනිද අල්ලහිරුගේ නිදහස. තම පුත්්‍රයා නිදස්කරගෙනනීමට රජ කටයුතු කිරීම සම්පන්ඳීෙන්. හුගේ මව අපවේත මෙසේ අදහස් පල කලා. පයිසමස්ථා පැමත්තුමා ජනාධිපතිතුමායි මැදිිහත් වෙලා අපි එක්කගෙන ගිය අතුමාගේ නිවසට ගිහිල්ල මේ සම්බන්ධ කතා කර කතා කල එඇතුම ගොඩක් දුක්ුනා කොමදම එච්චර කල් මේ දුක විද කියලා හැවවා ඉඳගෙනට පස්ස ඇතුමකුව නක් විනිුවෙන් ගන්න පුලුවන්ගේ ය අමාර්ග එතුමා ගන්නවා කිය ගියා මේ සම්බන්ධ පෙරේදායි කතා කරා මට ඊීල්ල මගේ පුතා බල ඇවිල්ලා තිබ. ඇල්ලකු අම බයිවෙන්නේ පමන් අරගෙනම එනවා කියලම යවා නම මෙයට නඩුව අත්දාාර තිබම මෙයා නඩුවෙන් නිදහස්සෙන්න්න ඕන මන් අඩුවර්තා ඔක්කෝොම්දීලා තියෙනවා හිතන අද නඩුව කතාගන්නවා හැමැත්තුම මේ සම්බන්ධෝ යනවා කිව්වා ගිහින් හෙට අපිට යප ඔට්ටකටන එක ගැන කතාකර මගේ දරුවවා අවරුත්තුනත් දුක්කිද නිර පරාදි දුක්කින්ද වැරදක්කල දුක්කින්ද රංකමක්නෑ ම කියනවා මගේ දරුවට සාධානයක් කිසිට කරන්න කියන එක අතිකර ජනාධ පතිතුමාට අයිස් මුස්තාා පැමිත්තුමාට බඳෝ කටබුතු කරපසිියරු දෙන්නට පරිසා පෙල්ලෝය ඇති මේයට කියලු දෙෙන අටම තෝතිකන්න. කතානායකවරයාගේ ක්‍රියක් කලාපය සම්බන්්ධයෙන් මහා සංකරත්නය අදහස් පල කළා. ඒ කොළඹ අභ්‍යරාම විහාරස්ථානි පැවතිී මාති හමුවකදී. කතානායකතු මහාගේ හැසිරීම පිළිබඳව කතානායකතුමාගේ ගණුඩම තීරණය පිළිබඳ අදවන් විතරම් මේරටේ ම ජනතාවක්ම එතුමාකරේ කලකිරීමඉන්නවා පැහැදිලි. මේනි සාධමී රටේ පවතින අරාජක තත්වය මුළුවනම නැතිකරදාන්නට නම්. ඉතාම අවශ්‍යරාතියර මහා මැතිවරණයක්. සාමයේ රහින්ඩනම් අද ජනාජිපෘත්තුමාටති එකම ඒකායට මාර්ගය තමයි. මහා මහා ජනතාවගේ හඬට කම්බේලා. වහාම මැතිවරණයක් පවත්වන්ඩ කියනක තමයි. අපේ මහාතංගරත්මය ඉල්ලීම ජනතාවගේ ඉල්ලීම. කතානායක තුමාගේ තිබෙන වගකීම. කතානායක තුමා නිසි ආකාර විෂ්ඨ කලාා නං මේකි වෙන්නෙ නෑ. මෙ මේ පැහැදිලෝ පෙන්නේ සියලුම අවුරට මුල කතානායකතුමා ප්‍රතිප්පි විරෝධීව ක්‍රියාකරපු නිසයි. ජාත්‍යන්තරයේ කියාගන්නා යුරෝපී රටවල් කීපයක බලල් අතක් වෙච්ච අපේ කතානායක තුමා. කරු ජයසූරිය මැතිතුමා. ඒ දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතාවයක්මු දෙසා ක්‍රියාකිරීම නිසා තමයි ඒ තත්ත්වයට රට අගාදයට වැටිලා තියෙන්නේ. කථනායක තනතුර කියන එක ඓතිහාසිකව බොහෝම වැදගත් ඉතිහාසයක් තියෙන තනතුරා. විශේෂෙන්ම විධායකයේ නායකත්වය දරන්නේ කථනායක වරයා. හැබැයි මේ කතානායක වරයාට මුල ඉඳලම විරුද්ධ වනාා. ඊට හේතුව මේ කථනායකවරයා ආරම්බිය ඉඳලම. දෙදස් පහලවේ මේ පාර්ලිමේ ඔය බිසුරුවායරපු පාර්ලිමේන්තු පටන්ගත්ත දවසේ ඉඳලා එතුමා විකෘති පාර්ලිමේන්තුවක් ඇතිවඩ අවශ්‍ය කරන විදිහට පක්ෂපාතිව තමයි ක්‍රියාක්. පැහැදිලිවම එතුමා රටට ඉරෙහි ක්‍රියාමාර්ගයක ඉන්නකොට රට ගැනහැඟීමක් ඇති අය. අනිවාර්යෙන්ම ඊට විරුද්ධ වෙනවා. ඉතිං ඒක නිසා කොහොමකෝමාරි දැන් මේ වෙනකොට මේ කතානායකවරයා. සම්පූර්ණයම අපේ රට අරාජික කරන්ඩ. කාගේ වගමනාවටද එක්සත් ජාතික පෙරමුණේ තියෙන්න්නේ එක ජනතා විමුක්ති පෙරමුණේසාහ. ඒගොල්ලන්ට බලය ලබා දෙෙන්ඩ අපේ රට අනවශ්‍ය විදියට ඇංගිලිගාන ඒ යුරෝපා තානාපතිවරුන්ගේ උගමනාවට තමයි ඒතුමට ඒතු කරන්න. වැලලී තිහාසකක් මතු පරපරය ප්‍රයෝජනය සඳහා මතුකරදුන් අපූරු තරුණයන් පිරිසක් පිළිබඳ අපට වාර්තාාවුණක්. ඒ දමුල්ල ප්‍රදේශෙන්. මෙරට විශාලතම නාවියන සහ අකර දෙසියකට අධික විහාර ආරාම්ම සංකීර්ණයක් පහිටි වනකතවති වූ යිතිහාසික ස්ථානයක් ශුද්ධ පවිත්‍රකර මතුකරදීමට දමුල්ල ලයින් හාර්ට තරුණ සංවිධානය ඇතුළු පිරිසක් කටයුත්තු කලා. අනුරාතපුර පලාගල උපුල් වෙහෙර ප්‍රදේශයේ කහල්ල රක්ෂිතයයි මෙම අයිතිහාසික පුදවිම පිහිටාති වෙන්නේ. ඉපැරණි ගොඩනැකිලි මෙන්ම වෙහෙර විහාර සෙල්ලිපි ආදියද මෙම බොහමියෙහි නොනැසී පවතිනවා. මෙම ඉපැරණී වැදගත්කමකින් යුතු ස්ථානය හෙළි පෙළිකොට වන්දනාමානකිරීමට සුදුසු ස්ථානයක් බවට පත්කිරීම ඉතා වැදගත් ක්‍රියාවක් බවයි උපුල් වෙහෙර රජමහා විහාරාධීපති පලාගල ශසනරක්ෂික බලමන්ටලේ මහා ලේකකාදීකාරී රාජකී පන්ටිට පූජ්ජ දාගම දම්මා ලංකාර ස්වාමීන් වහන්සේ සඳහන් කළේ. දැන් පෝත්කිහිපයක් ලොහොඩෙන්. ොල්ුව ස්්‍රික්ක ග්‍රමිය ර්ක වල ගමනාගමන කටයතු සදහා කතුරු වෙ ඩිපෝට නව බස්රධ හතක් ප්‍රධාන කරුණා. පොන්න්නරුව නගාධපති ජීියල් චානක සිදත් රනසිහමහතාගේ ප්‍රධානත්වෙනයි ඒ සිදු කෙරුණ. සන පනස් දෙකක් සහිත මෙම බස්ත්‍රත හතහි වටිනාකම රෘපියන් ලක්ෂ හාර්සියදා හතරක් පමණවනවා. ජනාධපතිතුමාගේ ඉල්ලීමකට අනුව ප්‍රවාහන ආමාත්‍යශයේ මුල්්‍ය ප්‍රතිපාදන මතයි මෙම බස්ත්‍රත ලබාදීම සිදු කෙරුණේ ඕමාන් ා්චේ හතලිස් අට වන ජාතික දින සැමරුම ඒ කොළපදී පැවැත්වනා. අමාත්‍ය ෆයිස මුස්තාපා මහතායි එහි ප්‍රධාන ආරාධිත්‍යාව වූයේ. ශ්‍රීලංකාවේ ඕමාන් තානාපති අල්ශික් ජුම්මා හම්තාල් පිෂ මහතා ඇතුළු ඕමාන් ජාතිකයන් විශාල පිරිසක් මමවස්ථාවටෙක්ව සිටියා. එක්දහ පන්ය හතේදී ප්‍රදුග්‍රේසි ආක්‍රමණයටලක් වු ඕමානය. එක්දහ හස පනහහිදී නිදහස් වී සුල්තන්වරයකුගේ පාලනයට පත්වනා. දෙදහස් දාහත ලෝක සාම දර්ශකයට අනුව ලෝකේ සාමකාමී රටවල් අතර හැත්තැ වන ස්ථානයට ඕමානය පත්වතිබෙනවා. සබරගමූ පලාාත් සෞඛ්‍ය සේවාවේ කාර්ය සහය තනතුර දැරු දෙසිිය දාහත් දෙනෙකුට සෞඛ්‍ය කාර්ය සහැකවරන් ලෙස උසස්විම් ප්‍රධනය එම පලාත්ශ්‍රවනාගරේදී සිදු කරුණා. පලාත් ප්‍රධාන ලකම් හේරත්පී කුලරත්න, ප්‍රධාන අමාත්‍යයක්ර්ශයල්ලේකම් ශ්‍රියාණි පත්මලතෑන මහත්ම මහත්ම නැතුු පිරිසක් ඊ ටෙක්වසිටිය. නවික හමුදාවට අයත් සමුදුර නෞකාව, මහජන ප්‍රදර්ශනය සඳහා, ගාල්ලවරයේ නැංගුරම්ලා තිබෙනවා. ලබන විසිහය වනධතෙක් එය නැංගුරම්ලා තැබීමට නීීමිතයි. නවික හමුදාවට වසර හැට අටක් පරිම වෙන් වෙනයි මෙම පියවරගෙනැත්තේ ගැමරු මුහදු ප්‍රදේශ නිීක්ෂණය කිරීම සඳහා අතරමන්න්නෝ දීවරයාත්‍රා මුදාැනීම ආදිය සඳහා, සමුදුර නෞකාව යොදාගන්නවා. බදුල්ල රොටරැක් සමාචය සම්විධහන කළ ශාක සිටුවීමේ ව්‍යාපෘතියක් පස්සර බමරගල පතනන්දේදී ක්‍රියත්පක කරුණා. ටයින් සයිස් වැනි විදේශාක වෙනුවට අප රටට ආවේනිික නා, කුමුක්, හල්මිල්ල, නෙල්ලි සඳන් වැනිශාක සිටවීමයි මෙහිදී සිදු කෙරුණේ. පතනකන්තට අමතරව තවත්ස්ථානකයේ පේක මෙම පැල සිටවීම ව්‍යාප්‍රතිධිය ක්‍රියාත්මක කරන පව සංවිධහයකයිෙන් ප්‍රකාශ කලා ඒත්මගින් ස්වාධීන රූපාහිනි අධ්‍යහන පත්තිකාශය නිවට පත්වනවාා ඔබට සුපතාවසක් www.ipnew.telk.